සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒව මෙතං බ්‍රාහ්මන සීල පරිදෝතාහි බ්‍රාහ්මන පඤ්ඤා පඤ්ඤා පරිදෝතං සීලං යත්ත සීලං තත්ත පඤ්ඤා යත්ත පඤ්ඤා තත්ත සීලං සීලවතෝ පඤ්ඤා පඤ්ඤාවතෝ සීලං සීල පඤ්ඤානංච ලෝකස්මින් අග්ගමක්ඛායාති ශ්‍රද්ධාවන්ත පින්වත්නි ප්‍රඥානාලිකාව ඔස්සේ විකාශනය කරන මේ ධර්මානුශාසනාව ශ්‍රවණය කිරීමටයි මේ සදැහැති පින්වත් හැමදෙනාම දැන් බොහෝම ශ්‍රද්ධාවෙන් සෝදානන්ව සිටින්නේ. පින්වත්නි අද ධර්මදේශනාවෙහි මාතෘකාවසයෙන් තබා ගත්තේ දීඝනිකායේ පළවෙනි කොටසේ සීලක්ඛන්ධ වග්ගයේ සඳහන් වන සෝන දණ්ඩ සූත්‍ර දේශනාව. සෝන දණ්ඩ කියලා කියන්නේ පින්නතුනි බ්‍රාහ්මණයේ නමක්. ඒ සෝන දණ්ඩ බ්‍රාහ්මණයා අරමුණු කොටගෙන බුදුරජාණන් වහන්සේ වදාළ බොහොම ලස්සන දේශනාවක්. විශේෂයෙන් මේ දේශනාවේදී සීලයත් ප්‍රඥාවත් පිළිබඳව මේ කරුණු දෙක පිළිබඳව බොහෝ සෙයින් බුදුරජාණන් වහන්සේ විග්‍රහ කරනවා. මේ සෝන දණ්ඩ සූත්‍රයේ දේශනා කරන කාලේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියේ අංග රට භික්ෂුන් වහන්සේලාත් එක්ක බුදුහාමුදුරෝ චාරිකාවේ හැසිරෙනකොට ඒ චම්පා කියන නගරයට බුදුහාමුදුරෝ දවසක් වැඩම කළා. චම්පා නගරයේ තියෙන පින්නතුනි ගග්ගරා කියලා පොකුණක්. මේ ගග්ගරා පොකුණ හැදුවේ ගග්ගරා කියන දේවිය විසින්. එනිසයි මේ පොකුණට ගග්ගරා පොකුණ කියලා කියන්නේ. මේ පොකුණ ළඟ බුදුරජාණන් වහන්සේ සූත්‍ර කීපයක්ම දේශනා කළා. දසුත්තර සූත්‍රයේ දේශනා කළෙත් ඔය ගග්ගරා පොකුණ ළඟ. ඒ වගේම පින්නතුනි කරදණ්ඩ කියලා සූත්‍රයක් තියෙනවා. ඒ සූත්‍රයේ දේශනා කළෙත් මේ ගග්ගරා කියන පොකුණ ළඟ. ඒ වගේ මේ පොකුණ ළඟ බොහොම ලස්සන සිද්ධියකදී වංගීස සාමීන් වහන්සේ බොහොම ලස්සන ගාථාවක් පින්නතුනි දවසක් දේශනා කළා. ඒ කියන්නේ මේ ගග්ගරා පොකුණ ළඟ සඳ පායපු රාත්‍රියක බුදුරජාණන් වහන්සේත් ඒ වගේම භික්ෂුන් වහන්සේලා වට කරගෙන භාගතුන් වහන්සේ මැද වැඩ ඉඳගෙන ධර්ම දේශනාවක් කරනවා. දැන් පින්නතුනි භික්ෂුන් වහන්සේලා හොඳට හිසත් බාලා දැන් ඒ වගේ ස්වරූපයක් තියෙනකොට මතක තියාගන්න ඕනේ සඳක් පෑවුවහම පින්නතුනි සඳවල් ගොඩාක් වගේ පේන්නේ නැති. ඒකෙසුත් හොඳට බාලානේ. ඉතින් කෙසේ හෝ වේවා පින්නතුනි මෙන්න මේ ලස්සන සිද්ධිය දැකලා වංගීස හාමුදුරුවෝ කොහොමත් මහන වෙන්න කලිනුත් ගිහි කාලේ හිටවන කවි හදන කවියෙක්. පැවිදි වෙලත් පින්නතුනි මේ ශාසනයේ බොහොම ලස්සන තැනක් ලස්සන දෙයක් දැක්කා නම් වංගීස හාමුදුරන්ගේ ස්වභාවය තමයි පින්නතුනි ගාථාවක් හදනවා. ඉතින් මේ භාගතුන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මැද වැඩ ඉඳගෙන භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන ධර්මදේශනාවක් කරනකොට සඳ පායපු රාත්‍රියක මේක දැක වංගීස හාමුදුරු ගාථාවක් කිව්වා.
ඒ ගාථාව තමයි චන්දෝ යතා විගත වලාහකේන භේ විරෝචති වීතමලෝ භානුමා ඒවම්පි යංගී රසතං මහමුනි අතිරෝචසි යසසා සබ්බලෝකං. මේ කියන්නේ පින්වත්නි, චන්දෝ යතා විගත වලාහකේන භේ, වලාකුළු වලින් පහවෙච්ච අහසේ චන්ද්‍රයා බබලන්නේ යම්සේද බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා මැද වැඩිනකොට කීර්තියෙන් යසසින් හැම්පැත්තෙන්න මාගේ භාගතුන් වහන්සේ බබලනවා කිව්වා. ඉතින් මේක බොහොම ලස්සන සිද්ධියක් වෙන්නතුනි. ඉතින් කෙසේ හෝ වේවා, එදා බුදුරජාණන් වහන්සේ මේ ගග්ගරා පොකුණ ළඟ වැඩ ඉන්නවයි කියන ආරංචියට බොහෝ මිනිස්සු පින්නතුනි යනව භාගතුන් වහන්සේ බලන්න. ඒ කාලේ මේ පොක්කර සාති කියන බ්‍රාහ්මණයට පසේනදී කොසල් ලජ්ජරුව පින්නතුනි චම්පා නගරයෙන් යම්කිසි කොටසක් පවරලා දුන්න ඉසුරු මිදිමින් සම්පත් භුක්ති මිදිමින් කාලය ගත කරන්න කියලා. කොසල් ලජ්ජරුව තමයි සෝනදන්න බ්‍රාහ්මණයට ඒ කොටස පින්නතුනි පවරලා දුන්නේ. දවසක් පින්නතුනි ඉන්නකොට මේ මහා සෙනග දැකලා සෝනදන්න බ්‍රාහ්මණයා තමන්ගේ දොරටු පාලකයට කතා කරලා අහනවා, දොරටු පාලකයෝ මිනිස්සු ඔච්චරම් කොහෙදෝ යන්නේ, වැල නොකොඩි මහා සෙනගක් යනවනේ, පොඩ බලන්න මිනිස්සු කොහෙද යන්නේ කියලා. මේ දොරටු පාලකය සියල්ල හොයාගෙන සෝනදන්න බ්‍රාහ්මණයට කියනවා, බමුණානිනි ගග්ගරා පොකුණ ළඟ බුදුහාමුදුර වැඩ ඉන්නවා, ඒ භාගතුන් වහන්සේ බලන්නයි මිනිස්සු යන්නේ. සෝනදන්න බ්‍රාහ්මණයා දොරටු පාලකයට කියනවා, එහෙනම් ඇත්තන්ට කියන්න පොඩ්ඩක් ඉන්න, මමත් එනකම් මමත් එන ඔය ගමනට බුදුහාමුදුර බලන්ට යන්න. පින්නති මේ වෙලාවේ මෙතන ඇවිල්ලා හිටියා සෝනදන්න බ්‍රාහ්මණයත් එක්ක යමක් සාකච්ඡා කරන්න බමුණන් පිරිසක්. ඒ ඇත්ත සෝනදන්න බ්‍රාහ්මණයා ගමන වළක්වන්නමයි හදන්නේ. ඒ ඇත්ත කියනවා, ඔබතුමා යන්න එපා, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේ හම්බ වෙන්න, ශ්‍රමණ භවත් ගෞතමයන් වහන්සේට එන්න කියන්නේ, ඔබවහන්සේට ඔබතුමා මුණ ගැහෙන්න, ඔබතුමා කොහෙත්ම යන්න සුදුසු නෑ. අනිත් එක, ඔබතුමා 500ක් බමුණු දරුවන්ට උගන්වන ගුරුවරේ, පොක්කර සාති බ්‍රාහ්මණයන්ගෙන් පවා ඔබතුමා සම්මාන ලැබලා තියෙනවා. බිම්බිසාර මහරජුරුව විසින් මගධරාජ අධිපති බිම්බිසාර මහරජුරුව පවා ඔබතුමාට ගොඩාක් බුහුමන් කරනවා, ගරු කරනවා, සත්කාර පුද සත්කාර ආදී සිද්ධ කරනවා. එහෙව් එක ඔබතුමා යන්න එපා බුදුහාමුදුරුවාට. පින්නතුනි සෝනදන්න බ්‍රාහ්මණය කියනවා, බ්‍රාහ්මණවරුනි මතක තියාගන්න, කෙනෙක් අපේ ගමට ආගන්තුකව ආවහම අපි ඒත්තා බලන්න යනවා මිසක ඒත්තා අපි ගාවට එීම සුදුසු වෙන්නේ නැහැ කිව්වා. අනිත් එක ඒ බුදුරජාණන් වහන්සේ කියලා කියන්නේ, පුංචි අම්ම සුළුමව ප්‍රජාපති ගෞතමී හඬද්දී සුද්ධෝදන මහරජුරුවත් කඳුළු වගුරුවද්දී ගිහිගේ අතහැල ගිහිල්ලා පැවිදි වෙච්ච කෙනෙක්, බොහෝම තරුණ වයසේදී එතුමා සීල සම්පත් අතහැරියා. ඒ විතරක් නෙවෙයි, බිම්බිසාර මහරජුරුව පවුල් පිටින් තෙරුවන් සරණ ගිය බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා, පසේනදී කොසලජුරුව පවා පවුල් පිටින් තෙරුවන් සරණ ගිය බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා, අපේ පොක්කර සාති බ්‍රාහ්මණය පවා පිරිසත් එක්කමයි තෙරුවන් සරණ ගිය බුදුහාමුදුරු ගාවට ගිහිල්ලා. ඉතින් එහෙව් එකේ මම භාගතුන් වහන්සේ ළඟට ගියාම මොකද වෙන්නේ? කොහොම හරි පින්නතුනි බුදුහාමුදුරුව ගැන කරුණු කියලා කියලා සෝනදන්න බ්‍රාහ්මණය තමන්ගේ බ්‍රාහ්මණ පිරිස පහදවා ගත්තා. කවුරු කෙරෙහිද? භාගතුන් වහන්සේ කෙරෙහි. පහදවාගෙන ඉන්නකොට මේ ඇත්ත කල්පනා කරන බ්‍රාහ්මණවරු, මෙච්චර හරියක් සෝනදන්න බ්‍රාහ්මණය කියන එකේ, එහෙනම් ඔය බුදුහාමුදුරුව දුර ඉඳන් උනත් ගේන දෙයක් පොදන්න භාගතුන් වහන්සේ සුදුසුයි. ගමන් වියදම් කරගෙන උනත්, ගමන් වියදම් රැගෙන උනත් භාගතුන් වහන්සේ දකින්න යන එක සුදුසුයි. ඒ නිසා සියලු දෙනාම පින්නතුනි ගමනට සූදානම් වුණා. දැන් ගග්ගරා පොකුණට සෝනදණ්ඩ බ්‍රාහ්මණියත් මේ බ්‍රාහ්මණ පිරිසත් පින්නතුනි යනව බුදුහාමුදුරු හම්බ වෙන්න. හැබැයි මේ යන අතරතුර සෝනදණ්ඩ බ්‍රාහ්මණිය කල්පනා කරන මෙහෙම, දැන් බැරි වෙලාවත් බුදුහාමුදුරු මගෙන් ප්‍රශ්නයක් ඇහුවොත්, මට ඒකට උත්තර දී ගන්න බැරි වුණොත්, මම බ්‍රාහ්මණ පිරිස මැද්ද නිකන් අපි කිව්වොත් පහත් තත්වයට වැටෙනවා. ඒ කියන්නේ මගේ යසස කීර්තිය ප්‍රශංසාව අධිපතිකම මේ සියල්ල මගේ පිරිහෙන්න පුළුවන්. හැබැයි
යම් වෙලාවක මම බුදුහාමුදුරන්ගෙන් ප්‍රශ්නයක් ඇහුවොත් බුදුහාමුදුරු කියාවි ඔය ප්‍රශ්නේ අහන්නේ හොම නෙවෙයි කියලා. දැන් සෝනදණ්ඩ බ්‍රාහ්මණය මෙහෙම කල්පනා කරනවා. දැන් මේ කල්පනා කරන දේ තථාගත බුදුරජාන් වහන්සේත් පින්නතුනි දන්නවා. දැනගෙන ඕ ගොඩක් සැකෙන් බියෙන් ගියේ ඇයි බුදුහාමුදුරුක වෙලාවේ ප්‍රශ්නයක් අහයිද මට උත්තර දී ගන්න බැරි වුණොත් මම නිකන් පිරිසක් මැද්දේදී පහත් තත්වයට වැටෙනවනේ කියලා. මේ බව දැනගත් භාගතුන් වහන්සේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයගෙන් නොදන්න දෙයක් නෙවෙයි පින්නතුනි දන්න දෙයක් අහනවා. මොකක්ද අහන්නේ? බුදුහාමුදුරු වහනවා සෝනදණ්ඩ බ්‍රාහ්මණයෙක් වෙන්න නම් අංග කීයකින් සම්පූර්ණත්වයට පත් වෙන්න ඕනද කියලා ඇහුවා. සෝනදණ්ඩ කියන බුදුහාමුදුරුවනේ අංග පහකින් යුක්ත කෙනා බ්‍රාහ්මණයෙක් කියලා කියන්න පුළුවන්. දැන් මෙයා බ්‍රාහ්මණයෙක්නේ. බ්‍රාහ්මණයෙක් නම් බ්‍රාහ්මණය දැනගන්න ඕනේ බ්‍රාහ්මණයෙක් වෙන්න තියෙන කරුණු කීයක් තියෙනවද කියලා. උපාසකෙක් නම් උපාසකේ දැනගන්න ඕනේ උපාසක භාවයට පත් වෙන කරුණු කීයක් තියෙනවද කියලා. උපාසිකාවක් දැනගන්න ඕනේ උපාසිකාවක් භවයට පත් වෙන කරුණු කීයක් තියෙනවද කියලා. ඉතින් නොදන්න දෙයක් ඇහුව නෙවෙයිනේ පින්වත්නි. සෝනදන්න කියන්නේ බ්‍රාහ්මණයෙක්, බ්‍රාහ්මණයෙක් වෙන්න අංග කීයක් තියෙනවද කියලා ඇහුවා. පහක් තියෙනවා. පළවෙනි එක තමයි බුදුරජාණන් වහන්සේ හොඳ බ්‍රාහ්මණයෙක් වෙන්න නම් සත්මුතු පරම්පරාව දක්වා දෙමව්පිය පාර්ශ්වයේ පාරිශුද්ධත්වයට පත් වෙන්න ඕනේ. ඒක එක. දෙවෙනි එක තමයි බුදුහාමුදුරුවනේ වේද වේදාංග හොඳට ඉගෙනගෙන තියෙන්න ඕනේ. තුන්වෙනි එක තමයි මනා වූ රූප සම්පත්තියක් ඇති පුජ්‍යලයක් බවට පත් වෙන්නට ඕනේ. හතරවෙනි එක තමයි සිල්වත් භව තියෙන්න ඕනේ. පස්වෙනි එක තමයි නුවණ තියෙන්න ඕනේ. ඔන්න පින්නතුනි මතක තියාගන්න, බ්‍රාහ්මණයෙක් වෙන්න නම් මෙන්න මේ කරුණු පහ තියෙන්න ඕන කිව්වා. කවුද කියන්නේ? සෝනදණ්ඩ බ්‍රාහ්මණයා. බුදුහාමුදුරුව අහනවා සෝනදණ්ඩ, ඔය අංග පහෙන් අපි එකක් අයින් කරලා හතරක් විතරක් ගත්තොත් බ්‍රාහ්මණය කියලා කියන්න බැරිද? ඇයි බුදුහන්නේ බැරි? පුළුවන්. මොකක්ද අතහරින්න පුළුවන්? භාගතුන් වහන්සේ රූප සම්පත්තියෙන් ඇති වැඩේ මොකද්ද? රූප සම්පත්තිය අතහැරියත් ඉතුරු අංග හතරක් තියෙනවනේ. ඒ තමයි වේද වේදාංග ඉගෙන ගන්න ඕනේ, හත්මුතු පරම්පරාව දක්වා දෙමව්පිය පාර්ශවයේ පාරිශුද්ධත්වයට පත් වෙන්න ඕනේ, නුවණ තියෙන්න ඕනේ, සීලය තියෙන්න ඕනේ. දැන් අතහැරියේ මොකද්ද? රූප සම්පත්තිය. ඊළඟට බුදුහාමුදුරුව අහනවා, හොඳයි දැන් කරුණු හතරක් තියෙනවනේ, ඒ කරුණු හතරෙන් තව එකක් අතහැරියෝ සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියලා කියන්න පුළුවන්ද? බුදුහන්නේ පුළුවන්. මොකක්ද අතහරින්න පුළුවන්? භාගතුන් වහන්සේ වේද වේදාංග අතහැරියත් ඇත්තටම බ්‍රාහ්මණය කියලා කියන්න පුළුවන් කරුණු තුනකින්. මොකද්ද? හත්මුතු පරම්පරාව දක්වා දෙමව්පිය පාර්ශවයේ පාරිශුද්ධත්වයට පත් වෙන්න ඕනේ, නුවණ තියෙන්න ඕනේ, සීලය තියෙන්න ඕනේ. මේ කරුණු තුනෙන් විතරක් බුදුහාමුදුරුවනේ බ්‍රාහ්මණය කියලා කියන්න පුළුවන්. හරි. සෝනදණ්ඩ, එතකොට ඔය කරුණු තුනෙන් තව එකක් අතහැරියොත් බ්‍රාහ්මණය කියලා කියන්න බැරිද? බුදුහන්නේ පුළුවන් එකක් අතාරින්න. මොකද්ද? සත්මුතු පරම්පරාව දක්වා දෙමව්පිය පාර්ශවයේ පාරිශුද්ධත්වයට පත් වෙනවයි කියන කාරණාව අතහැරියත් තව කරුණු දෙකකින් බ්‍රාහ්මණය කියලා කියන්න පුළුවන්. මොනවද? නුවණත් තියෙනවනම් සීලයක් තියෙනවනම් ඒ දෙකෙන් විතරක් බුදුහන්නේ පුළුවන් බ්‍රාහ්මණය කියලා කියන්න. එතකොට මෙතන මේ පින්නතුනි සෝනදන්න බ්‍රාහ්මණය බුදුහාඳුරුත් එක්ක කතා කරනකොට මෙතන මහ විශාල බමුණු පිරිසකුත් හිටියනේ. ඒ ඇත්ත කියනම සෝනදණ්ඩය එසේ නොකියන්න, සෝනදණ්ඩය එසේ නොකියන්න, නුඹ වර්ණයත් වේදයත් ජාතියත් පරිහානියට පත් කළා, පහත් කළ සැලකුවා. ශ්‍රමණ බවත් ගෞතමයන් වහන්සේගේ මතයේ පිහිටාම කවදාවත් කටයුතු කරන්න එපා. ඔබතුමා කටයුතු කරන්නේ උන්වහන්සේගේ මතයේ පිහිටානේ. දැන් කියන කත හැරියාම අන්තිමට බ්‍රාහ්මණය කියලා කියන්නේ මොකෙන්ද කියලා ඇහුවා. පින්වත්නි, මෙතන මේ වෙලාවේ හිටියා සෝනදණ්ඩ බ්‍රාහ්මණයගේ බෑන කෙනෙක් උණු අංගක කියන මානවකයා. ඒ මානවකය පෙන්නල සෝනදණ්ඩ බ්‍රාහ්මණය බමුණු පිරිසට කියනවා, බ්‍රාහ්මණවරුනි මේ අංගක මානවක දෙස හොඳින් බලන්නකෝ. රූප සම්පත්තිය ගත්තොත් මෙතන ඉන්න අය අතරින් බුදුහාමුදුරුවන්ට භාගතුන් වහන්සේ හැර රූප සම්පත්තියෙන් මොහුට වඩා මෙතන වෙන කෙනෙක් සමාන නැහැ කිව්වා. බුදුහාමුදුරුව ඇර
රූප සම්පත්තියෙන් මෙතන අංගක මානවක හැර වෙන කෙනෙක් නැහැ කිව්වා. මොහු වේද වේදාංග ඉගෙනගෙන තියෙනවා. අංගක මානවකයා හත්මුතු પરම්පරාව දක්වා දෙමව්පියේ පාරිශුද්ධත්වයට පත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි, එහෙත් ඔහු ප්‍රාණඝාතයෙන්, අදත්තාදානයෙන්, කාමිත්‍යාචාරයෙන්, එවාගෙන් බොරු කීමෙන්, මත්පැන් පානය කිරීමෙන් මේවයින් මෙකී වැරදි දේ කරතොත් මොගේ රූප සම්පත්තියෙන් වේද වේදාංග ඉගෙන ගැනීම ඇති වැඩේ මොකද්ද කියලා ඇහුවා. හරිනේ පින්නතුනි, මොන දේ තිබුණත් වැඩක් නැහැ කිව්වා. පන්සිල් කඩනවා නම් ඒ පංචීල ප්‍රතිපත්තිය කඩාගෙන නම් ඒ ඇත්ත ඉස්සරහට යන්නේ. වර්ණ සම්පත්තිය තිබුණත් වේද වේදාංග ඉගෙන ගත්තත් හත්මුතු પરම්පරාව පාරිශුද්ධත්වයට පත් වෙලා තිබුණත් වැඩක් තියෙනවය. ඒ නිසා නුවණත් සීලයත් දෙකම තමයි මේ ලෝකේ වටින්නේ කිව්වා. පින්වත්නි, බුදුහාමුදුරුවෝ බුදුරජාන් වහන්සේ කියනවා සෝනදන්න බ්‍රාහ්මණයනි, ඔය අංග දෙකෙන්, ඒක නුවණත් සීලයත් කියන දෙකෙන් එකක් අතහැරියොත් බ්‍රාහ්මණය කියලා කියන්න බැරිද? බෑ බුදුහාමනේ, ඒක නම් කොහෙත්ම කරන්න බෑ කිව්වා. ඇයි? ස්වාමීනි, භාගතුන් වහන්සේ සීලයෙන් ප්‍රඥාවත්, ප්‍රඥාවෙන් සීලයත් පාරිශුද්ධත්වයට පත් වෙනවා. සීලේ ඇතිතන බුදුහාමුදුරුවනේ ප්‍රඥාව තියෙනවා, ප්‍රඥාව ඇතිතන බුදුහාමුදුරුවනේ සීලය තියෙනවා. සිල්වතාට නුවණත් නැනවතාට සීලයත් මේ දෙකම තමයි බුදුහාන්නේ මේ ලෝකේ අග්‍රම දේ හැටියට මම දකින්නේ. මොකද්ද අග්‍රම දේ? තමයි පින්නතුනි සීලයත්, ඒ වගේම නුවණත්. සීලේ බුදුහඳුරු කොටස් තුනකට බෙදුවා. ඒ තමයි අත්තාධිපතීය සීලය, ධම්මාධිපතීය සීලය, ලෝකාධිපතීය සීලය කියලා. අත්තාධිපතීය සීලය කියන්නේ පින්නත්නි වරදක් කරන්න පෙළඹිච්ච ගමන් තමන් ගැන හිතනවා. ඒ කියන්නේ මම අම්ම කෙනෙක්, මම තාත්ත කෙනෙක්, මම ගුරුවරයෙක්, මම ආයතනයක ප්‍රධානියෙක් මෙහෙම කියලා හිතලා යම් කිසි කෙනෙක් වරදින් වළකිනව නම්, ඒ කියන්නේ ආත්ම ගරුත්වය ගැන හිතලා වරදින් වළකිනව නම් ඒකට කියනවා අත්තාධිපතීය සීලය කියලා. දෙක, ධම්මාධිපතීය සීලය. ධම්මාධිපතීය සීලය කියන්නේ පින්වත්නි යම් කිසි කෙනෙක් වරදක් කරන්න පෙළඹිච්ච ගමන් ධර්මය ගැන හිතනවා. ඒ කියන්නේ මේ වරද කළාට පස්සේ මට කවුරු දඬුවම් නොදුන්නත් ධර්මයෙන් දඬුවම් ලැබෙන්න පුළුවන්. පින්නත් මිනිහෙක් මිනිහෙක්ගෙන් පළිගන්න කැලෑවට රන් ගිහලා ඒ මිනිහ මරනවා. මරලා හොඳ මිනිහ වගේ කැලෑවෙන් එළියට එන සතුට වෙනවා. දැන් වැඩේ හරි, ඔක්කොම හරි, කවුරුත් දැක්කේ නැහැ කියලා මිනිහ මැරුවනේ. හරි. ඒ ඇත්ත මේ හොරාට මේ පව කළේ කැලෑවට රන් ගිහලා මිනිහෙක් මැරුවේ. නමුත් ඒ මිනිහ මරපු එක පින්වත්නි කවුරු නොදැක්කත් වනේ ඉන්න වනදේවතාවෝ පව දකිනවා. වනේ ඉන්න වනදේවතාවෝ පව දකිනවා. අපි හිතනවා හොරාට කාටවත් පේන්නේ නැතුව පව් කළාම ඔක්කොම හරි කියලා. හිතන්න එපා, හොරාට පව් කළත්, එළිපිට පව් කළත් විපාක දෙනකොට පින්නතුණු විපාක දෙනවාමයි. යම් කිසි කෙනෙක් කර්මයෙන් බේරෙන්න කියලා රජවරු ගාවට යනවා, ලොකු ලොකු ඇත්තෝ ඇමතිරු ගාවට, මන්ත්‍රීවරු ගාවට යනවා. ඇයි? වරද කළ වරදින් බේරෙන්න. හරි, බේරෙයි පින්නතුණි මේ ජීවිතේට විතරක්. නමුත් මතක තියාගන්න ඕනේ බුදුහාමුදුරු දේශනා කරනවා මේ එළදෙන්න 100ක් හිටියත් පින්නතුණි වහුපෙටි යන්නේ උගේ අම්ම ගාවට විතරයි. එළදෙන්න 100ක් හිටියත් වහුපෙටියක් අතහරින්නකෝ, අතහැරියොත් ඌ යන්නේ පින්නතුණි උගේ අම්මගෙන් කිරිබොන්න විතරයි. එහෙම නැතුව වෙන අම්මල ගාවට යන්නේ නැහැ. ඒ වගේ තමයි කර්මය කරපු කෙනා ගාවට තමයි කර්මය හොයාගෙන ඉන්නේ, වෙන කෙනෙක් ගාවට නෙවෙයි. පින්නතුන්ට මතක ඇති කැලණිතිස්ස රජුරෝ, ඒ කැලණිතිස්ස සාමීන් වහන්සේත් එක්ක ඇති කරගත්තු නරක ආරංචියකට මේ සාමීන් වහන්සේ පින්නතුනි තෙල් කටාරමක දාලා ගිනි තිබ්බා. ඒ ගිනි තියෙනම පින්නතුනි තෙල් කටාරමේ දාලා පිච්චෙන්නේ නැහැ. මේ අතු රජුරවන්ට ගිහිලා කියනවා සාමීනි මේ ශ්‍රමණයා පිච්චෙන්නේ නැහැනේ කිව්වා. තව ගින්දර දාපල්ලා කිව්වා. ඒත් ගින්දර දාන පිච්චෙන්නේ නැහැ. කොහොම හරි මේ සාමීන් වහන්සේ පින්නතුනි ජීවිතෙන් සමුගත්ත අන්තිමට කෑලි කෑලි වලට කපල මේ ක්‍රෝධයේ වෛරය නැත්තම් මේ ඇති වුණු වෛරය කොච්චරද කියන්න පින්නතුනි කෑලි කෑලි වලට කපලා දැම්ම මහමුහුදට.
කැලේස රජු මේ කලේ තමන්ගේ දේවියත් එක්ක මේ ස්වාමීන් වහන්සේ අයතු සම්බන්ධයක් ඇති කරගත්තයි කියන රක ආරංචියක් ආවා. එහෙම දෙයක් සිද්ධ වුණේ නැහැ. කෙසේ වුවා පින්නතු රජු මේකට කිපුණා. කිපල තමයි මේ වැඩේ කළේ. මේ ස්වාමීන් වහන්සේ ඝාතනය කරලා කෑලි කෑලි වලට කපලා දැම්ම පින්නතුනි මොහොතට. ඒ මොහොතට දැම්මහම සමුද්ද වාණිජ දේවතාවුරු පින්නතුනි කිපුණා. ගම් 1200ක් වට කරගෙන මේ මහා මොහොත ගොඩට ගැලුවා. කැලණිය දක්වා. මහමුද ගොඩට ගැලුවා. එදා උගත් යයි සම්මත පිරිසක් කිව්වා මේක හරියන්න රජතුමනි හොඳම දේ තමයි තමන්ගේ පවුල කෙනෙක් මහමුදට බිලි දෙන්න ඕනේ. එතකොට හිටියේ විහාර මහදේවී දූ කුමරිය. ඒ දූ කුමරිය තමයි පින්නතුනි මුහුදට බිලි වුණේ. දැන් බලන්නකෝ එතනත් පින්නතුනි ඒ මහරහතන් වහන්සේ නමක රහතන් වහන්සේ නමකට ඒ කරපු අපරාධය නිසා මේක දැකපු සමුද්ද වාණිජ දේවතාවරු කිපුන් නැද්ද? කිපුණා. ගම් 1200ක් අට කරගෙන කැලණිය දක්වා පින්නතුනි මහමුද ගොඩට ගැලුවා. නමුත් දර විහාර මහදේවී දූ කුමරිය මුහුදට බිලි කළාට පස්සේ තමයි පින්නතුනි ක්‍රමක්‍රමයෙන් මුහුද ඈතට යන්න පටන් ගත්තේ. ඉතින් මේකනොත් තේරෙනවා හොරාට පින්නතුනි එලිපිට හොරා පව් කළත් හොරාට පව් කළත් විපාක දෙනකොට පින්නතුනි විපාක දෙනවාමයි. තුන්වෙනි සීල තුන්වෙනි එක තමයි පින්නතුනි ලෝකාධිපතිය සීලය. ලෝකාධිපතිය සීලය කියන්නේ යම් කිසි කෙනෙක් වරදක් කරන්න පෙළඹිච්ච ගමන් ලෝකය ගැන හිතනවා. ඒ කියන්නේ මේ වරද කළාට පස්සේ ලෝකය මට අපවාද කරයි. දොස් කියයි බණී කියලා හිතනවා. ඒ කියන්නේ පින්නතුනි එහෙමනේ පවුලක කවුරු හරි එකෙක් වරදක් කළාම මිනිස්සු බයින පින්නතුනි ඔක්කොටම. ආයෙත්ංග කෙනෙක් දෙහන අහන්න දෙයක් නැහැ. අන්න එහෙම කතා කියනවා. ඒ වචනයක් අහන විදියට වැඩ කරන්නේ නැහැ. ලෝකාධිපතිය සීලය කියන්නේ මං වරද කළාට පස්සේ මගේ අම්මට බනිනවා, තාත්තට බනිනවා, මගේ සහෝදර සහෝදරියන්ට බනිනවා, ඒ ඇත්තන්ට පාරයල බෑර බහැල යන්න බෑ. අන්න ඒ විදියට ලෝකයාගේ අපවාදයට බයෙන් රක්නා සීලයට කියනවා පින්නතුනි මොන සීලය කියලා? ලෝකාධිපතිය සීලය කියලා. මේ කුමන ආකාරයකින් හරි කමන්නේ නැහැ පින්නතුනි රැකෙන්න ඕනි සීලයයි. එනිසා සෝනදණ්ඩ බ්‍රාහ්මණයා කියනවා බුදුහාමුදුරුවනේ සිල්වතාට නුවණත් නුවණතාට සීලයක්. මේ දෙක බුදුහාමුදුරුවනේ මේ ලෝකේ අග්‍ර වෙනවා. මොකද්ද සීලයත් නුවණත් කියන දෙක? අනිත් මොනවා අතහැරියත් බ්‍රාහ්මණයෙක් වෙන්න ඥානයත් ඒ වගේම සීලයත් දෙක නැත්තම් බුදුහාමුදුරුවනේ කවදාවත් බ්‍රාහ්මණයෙක් වෙන්නේ නැහැ කිව්වා. බලන්න පින්නතුනි දැන් අංග පහකින් යුත් කෙනානි බ්‍රාහ්මණයෙක් කිව්වේ. භාගතුන් වහන්සේ එකින් එක ඔය පහෙන් එකක් අඩු කළොත් පුළුවන්ද පුළුවන් කිව්වා. හතරෙන් එකක් අඩු කළොත් පුළුවන්ද පුළුවන් කිව්වා. තුනෙන් එකක් අඩු කළොත් පුළුවන්ද කියලා පුළුවන් කිව්වා. හැබැයි මේ ඥානයත් සීලයත් කියන දෙක නම් බුදුහානේ අයින් කරන්න බෑ කිව්වා. එදා පින්වත්නි භාගතුන් වහන්සේත් ඒක සම්මත කළා. එනිසා තේරුම් ගන්න ඕනේ සීලය කියන්නේ පුජ්‍යලයේ නිෂ්ක්‍රීය භාවයට පත්ක රකින සීලය කවදාවත් සීලය නෙමෙයි පින්වත්නි. මොකද නිෂ්ක්‍රීය පුජ්‍යලයක් තුළ කෙබඳු දවසකවත් සීලය දකින්නට බෑ. හේතුව තමයි දැන් අපි හිතමුකෝ ධර්මශාලාවක 100ක් විතර ඉන්නවා. හොඳට පින්නතුනි බනහනවා. දැන් මෙතෙන්ට එනව පින්නතුනි මිනිස්සේ. ඒ මිනිස්සේ ඇවිල්ලා ඔන්න දැන් ලස්සනට බලන් ඉන්නවා. මොකක් දිහාද? මේ බනහන පිරිස දිහා. දැන් ඉතින් කිසිම සද්දයක් නැහැ. සාමින් වහන්සේ විතරයි බන කියන්නේ. අර ඇත්තොත් ඉතින් හොඳට බනහනවා. දැන් මේක බලන් ඉන්න කෙනා තීරණය කරනවා අන්න මිනිස්සු අන්න සිල්වත්තු අන්න ගුණවත්තු මේ මිනිස්සු. එතකොට එහෙමයි කියලා ඒ ඇත්තා මතු පිටින් බලනකොට අර පුජ්‍යලය දිහා සීලය කියන එක එතනින් පින්නතුනි එතනින් යම්කිසි මතයකට එන්න පුළුවන්ද? අන්න ඒ තමයි සිල්වත්තු කියලා. කවදාවත් බෑ. මතක තියාගන්න මේ කිව්වේ ධර්මශාලාවක වාඩි වෙලා බණක් අහන එක හොඳ නැහැ කියන එක නෙවෙයි පින්නතුනි. නිෂ්ක්‍රීය පුජ්‍යලයක් තුල කවදාවත් සීලය දකින්න බෑ මේ ලෝකේ. හේතුව තමයි අපි වාඩි වෙලා බණක් අහනකම් අපි කොහොමත් හොඳයි. අපි වාඩි වෙලා ඉන්නකම් අපි කොහොමත් හොඳයි. නමුත් සමාජයත් එක්ක වැඩ කරනකොට මිනිසුත් එක්ක කටයුතු කරනකොට අන්න එතකොට තමයි මිනිස්සුන්ගේ අපේ දුර්වලකම් පින්නතුනි මතුවෙන්නේ. නැත්නම් අපි නිකන් ඉන්නකම් අපි කොහොමත් හොඳයි. නිකන් ඉන්නකොට වැරදි කරන්නේ නැහැ නේ පින්නතුනි. වාඩිලනකොට වැරදක් කරන්නේ නැහැ. නමුත් වැඩ කරනකොට සමාජයත් එක්ක අන්න දුර්ලකම් මතුවෙන්නේ යම් තැනකද එතන තමයි තේන්න ඕනි මොකද්ද සීලය. දැන් පින්නතුනි සමහරව ඉන්නව උපත් වීම ගොළු. ඒ කියන්නේ කතා කරන්න බෑ.
තැයිති එබදු කෙනාට මුසාවාද බෑ ඒකැන බොරු කියන්න බෑ සම්පප්පලාප පිසුනාවාච පරුසාවාච මෙකක්කත් බෑන පින්නතුනි. එතකොට එබදු කෙනාගේ සීලය නෑ මතකතියාගන්න ඒක දුරුවලකම නිසා රැකෙන සීලයක් පින්නතුනි. ඒ ඇත්ත උපත්තියත් දෙක මොකක්කරි යම්කිසි දෝෂයක් නිසා උපත්තියෙන් කතා කරගන්නට බෑ ඒක වෙනම කතාවක්. නමුත් පින්නතුනි එබදු කෙනා මුසාවාද පිසුනාවාච පරුසාවාච කියන්න බෑ. නමුත් එබදු කෙනාගෙන් සීලයක් දකින්න පුළුවන් කමක් නැහැ. මොකද හේතුව ඒක ඒ ඇත්තගේ දුර්වලකම නිසා රැකෙන සීලයක් පින්නතුනි. ඒ නිසා තේරුම් ගන්න ඕනේ නිෂ්ක්‍රීය පුජ්‍යලයක් තුල කවදාවත් සීලය දකින්න බෑ. ඔය පූසොත් ඉන්නෝ පින්නතුනි මීයේ ක්ලේනෙක් එහෙම අලනකොට උනුත් හරි නිෂ්ක්‍රීයයිනේ හරිම ලස්සනට ඉන්නවා. හැබැයි ඒ පූසා එහෙම ඉන්නේ ලේන අල්ලගනකම් විතරයි. ඒ ලේන හරි මීයේ හරි අල්ලගත්තට පස්සේ තමයි පූසාගේ රඟේ බලන්න පුළුවන්කම තියෙන්නේ. ඒ වගේ තමයි මිනිස්සු සක්‍රීය වෙනකොට තමයි පින්නතුනි මිනිස්සුන්ගේ අපේ කාගෙත් දුර්ලකම් මතුවෙන්නේ. හැබැයි ඒ දුර්ලකම් මතුවෙන්නේ යම් මොහොතකද අන්න එතන තමයි පින්නතුනි තියෙන්න ඕන සීල. දැන් උදාහරණයක් ඇටියට ගත්තොත් මේක රහසක් නෙවෙයිනේ. දැන් අද වුණත් බණකින් පස්සේ පන්සලක හෝ ගෙදරක හෝ ඒ බණකින් පස්සේ කෑමක් දෙනවනේ අඩුමතරමේ කේක් කෑල්ලක් කිරි පැකට් එකක් හරි දෙනවනේ. ඒක ගිහිල්ලා පෝලිමට ඒ කියන්නේ පිළිවෙලකට ගන්න බැරි නම් පින්නතුනි එතන සීලේ නෑ. හැබැයි මේ යන්නෙත් අර පැයක් හොඳට බණහලා වාඩි වෙලා ඉඳලා හිටපු අය තමයි පින්නතුනි මේකත් මේ ගන්න යන්නේ. මේකෙන් කියන්නේ මේ බණකින් පස්සේ කේක් කෑල්ලක් කිරිපැටක් බොන්න එපා කියන එක නෙවෙයි පින්නතුනි. මේ කියන්නේ අර ශාලාවේ වාඩි වෙලා ඉඳකන් අපි හොඳයි. දැන් එබඳු පිරිසක්ම තමයි මේක පින්නතුනි ගන්න එන්නෙත්. හැබැයි එකක් දෙනකොට දෙකක් ගන්නව නම් ඒක හොඳ නෑ. දෙකක් දෙනකොට තුනක් කියලානව නම් ඒක හොඳ නෑ. එතනින් අපහසුතාවයටපත් වෙන්නේ. දැන් මෙහෙමනේ දේශනාවක පින්නතුනි මූලිකත්වයේ ගන්න දායකත්වයේ ගන්න ඇත්තෝ එතන සීමිත පිරිසක් වෙනනම් ඒ ඇත්තන්ටත් එක්ක ඒ පිරිස බලලයි පින්නතුනේම සූදානම් කරන්නේ. නමුත් එක්කෙනෙක් දෙක තුන ගන්න ගියාම එතකොට අන්තිමට පොලිමිනේට පින්නතුනේ මොකද වෙන්නේ? ඒ ඇත්තනුත් අපහසුතාවයටපත් වෙනවා. මේකේ පින්කමේ දායකත්වයේ බාරගත්තුත් අපහසුතාවයටපත් වෙනවා. අනිසා මතක තියාගන්න බණකින් පස්සේ යමක් කන්න බොන්න එපා කිව්ව නෙවෙයි. ඒක පිළිවෙලකට ගිහිල්ලා පිළිවෙලකට ගන්න බැරි නම් පින්නතුනි එතන සීලේ නෑ. පොර කනව නම් ඒ වාගේම එතන කෑගොස්සන් ගහනව නම් එතන සීලේ නෑ පින්වත්නි. ඉනිස තේරුම් ගන්න ඕනේ මේ කියන්නේ බුද්ධිය අවදි කරලා තේරුම් ගන්න කෙනෙකුට පින්නතුනි මේ කාරණාව මනාව තේරුම් ගන්න පුළුවන්. ඉනිසා යම් කිසි කෙනෙක් කියනෝ දැන් අපිට ඕන විදියට පින්නතුනි අපි සිල් ගුණ සිල් වෘත හදා ගන්නවා. ඒ කියන්නේ යම් කිසි කෙනෙක් කියනවා පින්නතුනි සමහර වෙලාවට දැන් ඔන්න පොය දවසක් නම් පොය නිසා කටපියංගිලි වෙන දවසක් වුණා නම් බලන්න තිබ්බ වෙන දේ. නමුත් එයාගේ සීලය හොඳයි පින්නතුනි පොය දවසට විතරක්. ඒ කියන්නේ පොය දවසකට විතරක් සීමා වෙච්ච සීලයක සීලය නෙවෙයි. ඒකෙන් කියන්නේ එදා සීල් ගන්න එපා කියන එක නෙවෙයි පින්වත්නි. මේකේ තේරුම් ගන්න ඕනේ යම් කිසි කෙනෙක් කියනවා නම් මම පොය නිසා කටපියන් ඉන්නේ වෙන දවසක් වුණා නම් බලන්න තිබ්බ වෙන දේ. එයාගේ සීලය හොඳයි පොද අනිත් දවස් 29ම එයා ගත කරන්නේ පින්නතුනි සාමාන්‍ය කෙලෙස් සහිත ජීවිතයක්. ඒ වගේම යම් කිසි කෙනෙක් කියනවා නම් මම පොය නිසා බොන්නේ නැහැ මත්පැන් බොන්නේ නැහැ. එයා බොන්නේ නැත්තේ පොයට විතරයි. ඒක පොය නිසා බොන්නේ නැහැ කියලා ඒක හරවන්න බෑ පින්නතුනි විමුක්තියට. ඒක හරවන්න බෑ පින්න නිවනට. මොකද එයා බොන්නේ නැත්තේ පොයට විතර අනිත් දවස් 29ම එයා බොනවා. ඒකට හරි ඊට පහුවෙන් දෙචුඩිය හොඳට බොනවා. එහෙම හරි නොබීන් එක ලික ලොකු දෙයක්. නමුත් ඒක වෙනම කතාවක්. නමුත් එයා කල්පනා කරනවා නම් මම පොයදා බොන්නේ නැහැ පොය නිසා බොන්නේ නැහැ කියලා ඒකෙන් විතරක් විමුක්තිය හොයන්න හදනවා නම් කවදාවත් නැහැ පින්නතුනි. ඒ නිසා මේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයා බුදුරජාන් වහන්සේට කිව්වේ සීලයත් ප්‍රඥාවත් දෙක තමයි බුදුහාමුදුරේ උත්තරීතර වෙන්නේ මේ ලෝකේ. මොකද බුදුහාමුදුරුවනේ අතින් අතත් පයින් පයත් හොදන්න පුළුවන්. අතින් අතත් පයින් පයත් සෝදන්න පුළුවන්. ඒකෙන් මේ කියන්නේ ප්‍රඥාවත් ප්‍රඥාවෙන් සීලය පිරිසිදු වෙනවා. සීලය නිසා බුදුහන්නේ ප්‍රඥාවත් පිරිසිදු වෙනවා. දැන් පින්නතුනි මේ කාලේ හරියට දැන් අත්හෝදනමනේ. මේ අත්හෝදනකම කමටහන කරගන්න පුළුවන්. ඒ කියන්නේ වම් අත නිසා තමයි දකුණු අත පිරිසිදු වෙන්නේ. දකුණු අත නිසා තමයි වම් අත පිරිසිදු වෙන්නේ. දකුණු අතින් පුළුවන් වම් අත පිරිසිදු කරගන්න. ඒ වාගේ වම් අතින් පුළුවන් පින්නතුනි දකුණු අත පිරිසිදු කරගන්න. සීලයෙන් පුළුවන් ප්‍රඥා පිරිසිදු කරගන්න. ප්‍රඥාවෙන් පුළුවන් පින්නතුනි සීලය පිරිසිදු කරගන්න. දැන් සමහරුන්ගේ පින්නතුනි සීලය හරි හොඳයි. බොහොම හොඳයි සීලය. නමුත් ඒ ඇත්තගේ ප්‍රඥාව මදි. ඒ ඇත්ත කරන්න ඕනේ මොකද්ද? ප්‍රඥාවෙන් සීලය පිරිසිදු කරගන්න ඕනේ.
ඒකෙන් තේරුම් ගන්න ඕනේ මගේ දැන් වං අත පිරිසිදුයි මං දැන් කරන්න ඕනේ වං අතින් දකුණු අත පිරිසිදු කර ගන්න ඕනේ තව කෙනෙක් ඉන්නව පින්නතුනි සමහරුන්ගේ ප්‍රඥාව හරි හොඳයි දැන් බණක් කිව්වත් බණ ඒ කියපු විදිහටම අපි කියපු විදිහට මතක තියාගෙන ඒ බණ තව කෙනෙකුට කියන්න තරම් පින්නතුනි ශක්තිය තියෙන සමහරුන්ට ඒ කියන්නේ ප්‍රඥාව තියෙනවා ඒක බොහොම හොඳයි ඉතින් එබදු කෙනාගේ සීලේ පැත්ත හොඳ නෑ අන්න එබදු කෙනා තේරුම් ගන්න ඕනේ මගේ ප්‍රඥාව හොඳයි මං දැන් මං කරන්න ඕනේ ප්‍රඥාවෙන් සීලේ පිරිසිදු කර ගන්න ඕනේ පින්නතුනි දුර්වලකම තියෙනම නම් දුර්වලකම තියෙන බව දැනගෙන දැනගන්නේ මොකෙන්ද ප්‍රඥාවෙන් අපි හිතමු මෙහෙම යම් කෙනෙකුට කේන්ති යනවා එතකොට කේන්ති යනම නම් ඒක දැනගන්නේ ප්‍රඥාවෙන් දැනගෙන දැන් සමහරු කියනවා මට හරියට කේන්ති යනවා මම දන්නවා හාමුදුරනේ ඒක මට හොඳ නෑ මගේ දරුවන්ට හොඳ නෑ ගහන පාරවල් ඒ තරම් සැරයි ඔක්කොටම වඩා හාමුදුරුවනේ මගේ මේ කේන්තිය සසර ගමනට හොඳ නෑ දැන් එතකොට ඒත නැත්තා ප්‍රඥාවෙන් තේරුම් අරගෙන නැද්ද කේන්තිය හොඳ නැහැ කියන එක තේරුම් ගන්න තියෙනවා තේරුම් ගන්න තියෙන විතරක් නෙවෙයි ඒ ඇත්ත ප්‍රඥාවෙන් තේරුම් අරගෙන කේන්තිය ක්‍රෝධය නැති කරන වැඩපිළිවෙලකත් පින්නතුනි ප්‍රඥාවෙන් ඉඳලා තියෙනවා තවත් කෙනෙක් කෙරෙහි වෛරය ඇති වෙනව නම් කොයි වෙලාවෙත් මතක තියාගන්න ඒ ඇත්තගේ නරක පැත්ත හිතන්න එපා මොකක් හරි හොඳ පැත්තක් තියෙනවනේ අන්න ඒ පැත්ත විතරක් පින්නතුනි හිතලා හිතේ ඇතින වෛරයක් තන දුරු කරගන්න ඇත්තටම ගත්තොත් කෙනෙක් කෙරෙහි වෛරය ඇති වෙන්නේ තමන් අකමැති දේ කිරීමත් කැමැති දේ නොලැබීමත් කියන මේ කාරණා දෙක නිසානේ වෙන මොකක්වත් නිසා නෙවෙයි දැන් කෙනෙක් ඉන්නව පින්නතුනි එයාගේ වචනේ එතරම් හොඳ නැහැ කොයි වෙලාවක එක්කෝ අසභ්‍යයක් නැත්තම් කේලම් නැත්තම් හිස් පරුස මේ වචන තමයි කතා කරන්නේ හරි එයාගේ වචනේ පැත්ත නරක වෙන්න පුළුවන් නමුත් හිතන්න ඕනේ මේ මිනිස්යාගේ කායික පැත්ත හොඳයිනේ කායික පැත්ත හොඳයිනේ කියලා හිතලා හිතේ ඇතින වෛරය දුරු කරගන්න ඕනේ සමහරව ඉන්නෝ පින්නතුනි කායික පැත්ත හොඳ නෑ සත්තු මරණ හොරකම් කරනවා බුරු හොරකම් කරනවා වැරදි කාමසෙල ඔක්කොම කරනවා ඒ කියන්නේ කයින් කරන වැරදි කරනවා එතකොට එබදු කෙනා කරෙහි වෛරයක් ඇති වෙනව නම් පින්නතුනි කරන්න ඕන හොඳම දේ තමයි මේ ඇත්තගේ වචනේ හොඳයිනේ කියලා හිතලා හිතේ ඇතිවෙන වෛරය දුරු කරගන්න ඕනේ තව කෙනෙක් ඉන්නෝ පින්නතුනි වචනත් හොඳ නෑ ඒ කියන්නේ වාචික පැත්තත් හරි අපිරිසිදුයි ඊළඟට කායික වශයෙන් කරන ඒවත් පින්නතුනි හරි අපිරිසිදුයි දෙපැත්තම හොඳ නැත්තම් මේ මිනිස්යාගේ හිතන්ට ඕනේ කොයි වුණත් මේ මිනිස්යාගේ හිත හොඳයිනේ තමාරු වීම කියනවා හැබැයි මොන වුණත් හිත හොඳ මිනිහා හිත හොඳ මිනිස්සයා අන්න එතකොට හිතන්ට ඕනේ මොකද්ද අර කරුණු දෙක ගැන හිත ඒ කියන්නේ කායික පැත්ත අපිරිසිදු නම් ඒක හිතන්නත් එපා වාචික පැත්ත අපිරිසිදු නම් ඒ පැත්ත හිතන්නත් එපා එහෙනම් මේ මිනිස්යාගේ හිත හොඳයිනේ කියලා හිතලා හිතේ ඇති වෙන වෛරයක් තියෙනම් පින්නතුන දුරු කරගන්න ඕනේ. ඒ නිසා ඒ ඥානවන්ත භාවයේ නිසා තමයි සීලය පාරිශුද්ධත්වයටපත් වෙන්නේ. සීලය නිසා තමයි පින්නතුනි නුවණ පාරිශුද්ධත්වයටපත් වෙන්නේ. ඉතින් දැන් මෙහෙම කරුණු කියනකොට බුදුහාමුදුරුව අහනවා සීලය කියන්නේ මොකද්ද ප්‍රඥාව කියන්නේ මොකද්ද සෝනදණ්ඩ. සෝනදණ්ඩ බ්‍රාහ්මණය කියන්නේ බුදුහාමුදුරුවනේ සීලය ගැනයි ප්‍රඥාව ගැනයි මම නම් දන්නේ බුදුහාමුදුරුවනේ ඔච්චරයි. ස්වාමිනී භාග්‍යතුන් වහන්සේ අපට වැටහෙන අයුරින් කරුණ පිළිබඳව දේශනා කරන්න කිව්වා. පති බුදුහාමුදුරුවෝ සාමාන්‍ය ඵල සූත්‍රයේ දේශනා කරපු විදියටම පින්නතුනි සීල ප්‍රඥා දෙක භාග්‍යතුන් වහන්සේ විස්තර කරනවා. ඉතින් මේ කෙව් විදියටම. ඉතින් අපේ බුදුහාමුදුරුවෝ දේශනා කරනවා දැන් බුදුහාමුදුරුවෝ බුද්ධත්වයට පත් වෙලා අවුරුදු 20ක් යනකම් කිසිම ශික්ෂාපදයක් පනවන් නැතුව පින්නතුනි භික්ෂුන් වහන්සේලා පාලනය කළා. මොකෙන්ද සබ්බපාපස්ස ගාතාව ගාතාවක් තියෙනවා ඒක පින්නතුන් කාටත් මතකයි මේ වගේ ගාථා තුනක් තියෙනවා පින්නතුන් මේකට කියන්නේ ඕවාද ප්‍රාතිමෝක්ෂය කියලා ඒක ටිකක් ගැඹුරුයි නමුත් බුදු වෙලත් අවුරුදු 20ක් යනකම් කිසිම ශික්ෂාපදයක් පනවන් නැතුව භාගතුන් වහන්සේ මේ ශාසනය පින්නතුනි පාලනය කළා ඕවාද ප්‍රාතිමෝක්ෂයෙන් විතරක් නමුත් එන්නෙන්න පිරිස වැඩි වුණා මහාන වෙන පිරිස වැඩි වුණා පාලනය කරන්න බැරි වුණා වැරදි කරන පිරිස වැඩි වුණා එතකොට තමයි පින්නතුනි ශික්ෂාපද පනවන්න සිද්ධ වුණේ බුදු කෙනෙක් කවදාවත් මතක තියාගන්න වරදක් කරන්නේ නැතුව පින්නතුනි ශික්ෂාපදයක් පනවන්නේ නැහැ වරදක් කළොත් තමයි බුදු කෙනෙක් ශික්ෂාපදයක් පනවන්නේ දැන් විපස්සසිකී වෙස්සබු කියන බුදුරජාන් වහන්සේගේ කාලේ භික්ෂුන් වහන්සේලා වැරදි කළේ නැහැ ඒ නිසා බුදුහාඳුරන්න සිද්ධ වුණේ නැහැ ශික්ෂාපද පනවන්න නමුත් විපස්සසිකී වෙස්සබු කියන
බුදුරජාන් වහන්සේලා තුන්නම පිරිනිවන් පෑවට පස්සේ ඒ ශ්‍රාවකයෝ එතනින් පස්සේ සසුන ගෙනියන්න නීතියක් ශික්ෂාපදයක් නැත නිසා ඒ සසුන පින්නතුණ ඉක්මනට අතුරුදහන් කළා. ඒ ශික්ෂාපද නැහැනේ. නමුත් අපේ බුදුහාමුදුරුවෝ ශික්ෂාපද පැනෙව්වා. ශික්ෂාපද පනෝපු නිසා තමයි මේ ශාසනය පින්නතුණි මේ තාක්කල් පැවතුනේ. ඒ කියන්නේ බුදුවරේ ශික්ෂාපද නොපැනුවොත් ඒ බුදුහාමුදුරුවන්ගෙන් පස්සේ ශාසන බොහෝකල් පවතින්නේ නැහැ. යම්කිසි බුදුවරේ ශික්ෂාපද පැනෙව්වොත් ඒ බුදුහාමුදුරු නැති වුණත් ශාසනය බොහෝකල් පවතිනවා. ඇයි? ශික්ෂාපද පනෝපු නිසා. දැන් පින්නතුන්ට මතකයිනේ අපේ බුදුහාමුදුරුව පිරිනිවන් පාලා දේහේ දබලා අලුටිකේ රස්නේ යන්නත් කලින් සුභද්‍ර කියන භික්ෂුව කිව්වනේ දැන් බුදුහාමුදුරුව පිරිනිවන් පෑවය දැන් අපිට ඕන හැටියට අපි වැඩ කරමු කියලා. දැන් බුදුහාමුදුරුව දේහේ දබලා අලුටිකේ රස්නේ තාම ගිහිල්ලත් නැහැ මේ වචනේ පිට වෙනකොට. දැන් මේක ඇහුණ කාටද? මහා කාශ්‍යප මහරහතන් වහන්සේට. උන්වහන්සේ කල්පනා කළා මේ පිට වෙන වචනේ තරම් හොඳ නැහැ භික්ෂුන් වහන්සේලාගේ කටින්. ඒ නිසා උන්වහන්සේ කල්පනා කළේ මේ තැන් තැන්වල භාග්‍යතුන් වහන්සේ දේශනා කරපු සූත්‍ර දේශනා දැන් එක්පි එක තැනකට ගන්න ඕනේ. දැන් බුදුහාරු දේශනා කරපු ධර්මයේ තියෙන තැන් තැන්වල හරියට මල් ආසනයක වෙන වෙනම මල් තියලා තියෙනකොට හුලඟක් ආවත් ඒ මල් ඔක්කොම ගහගෙන යනවා. ඒ වගේ තමයි බුද්ධ මතයට වඩා වෙන මතයක් දැන් ආවොත් අර සූත්‍ර දේශනා ඔක්කොම ගහගෙන යන්න පුළුවන්. දැන් කරන්න ඕනේ මොකද්ද? තැන් තැන්වල තියෙන සූත්‍ර දේශනා එකතු කරන්න ඕනේ, එකතැනකට අරගන්න ඕනේ, එක මතයකට අපි එන්න ඕනේ. හරියට කොයි වගේද? මල්ලාසනයක මල් වෙන වෙනම තියලා තිබ්බත් මල් මාලාවක් වගේ හදලා ඒ මල් ටික අරගෙන මල් මාලාවක් හදලා මේසෙට තිබ්බොත් හුලඟක් කාවට ගහගෙන යන්නේ නැහැ. ඒ වගේ තමයි සූත්‍ර දේශනා සියල්ල දැන් අපි එකතු කරොත් මේ බුදු දැන් ටිකක් ජේතනාරාමේ, ටිකක් විශාලා මහනුවර, ටිකක් පින්නතුනි පූරාරාමේ. ඒ කියන්නේ දේශනා කරපු සූත්‍ර දැන් තියෙන තැන් තැන්වලනේ. දැන් එහෙනම් මොකද කරන්න ඕනේ? ධර්ම ස්ථාපිත කරන්න නම් මේක පින්නතුන එකතු කරන්න ඕනේ. එකතු කළා හරියට අර මල් මාලාවක් වගේ ගෙතුවා, මල් මාලාවක් ගෙතුවා වගේ පින්නතුනි. ඒ නිසා බුද්ධ මතයට වඩා වෙන මොන මතයාවත් බුද්ධ මතේ පින්නතුනි කඩන්න බෑ. ඒ නිසා තේරුම් ගන්න ඕනේ පින්වත්නි, ශික්ෂාපද පැනෙව්වොත් තථාගතයන් වහන්සේ නැති වුණත් සසුන බොහෝ කල් පවතිනවා. ශික්ෂාපද පැනෙව්වේ නැත්නම් භාගතුන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ භික්ෂුන් වහන්සේලා තමන්ට ඕන හැටියට වැඩ කරලා ඉක්මනට පින්නතුනි ශාසනේ අතුරුදහන් කරනවා. දැන් මේ දේශනාව කළාට පස්සේ සෝනදන්න බ්‍රාහ්මණයට හිතුණා මම බුදුහාමුදුරන්ට දානයක් දෙන්න ඕනේ. ආරාධනා කළා දානෙට. බුදුහාමුදුරුවෝ පින්නතුනි දානෙට වැඩියා. දානෙට වැඩියාම දානෙ බලදල අවසන් වුණාට පස්සේ සෝනදන්න බ්‍රාහ්මණය පුංචි මිටි ආසනයක් අරගෙන බුදුහාමුදුරු ගාවින් වාඩි වුණා. අපි හිතමු පුටුවක් කියලා. වාඩි වෙලා දැන් පින්නත්නේ සෝනදන්න දැන් බ්‍රාහ්මණයෙක්නේ. තෙරුවන් සරණ ගියා. තෙරුවන් සරණ ගියත් පින්නතුනි මෙයාගේ අධිපතිභාවයේ යසස කීර්තිය ප්‍රශංසාව ධනය මේ සියල්ලක්ම පවතින පින්නතුනි බමුණන් මත. ඒ කියන්නේ බ්‍රාහ්මණ පිරිස මත. ඔහුට ඒ පිරිස නැති වුණත් පින්නතුනි ධනයෙන් බලයෙන් යසසෙන් කීර්තියෙන් ප්‍රශංසාවෙන් මේ හැම්පැත්තෙන් සෝනදන්න බ්‍රාහ්මණය පිරිහෙනවා. දැන් මොහුට ඕනකම තියෙන මොකද්ද? භාගතුන් වහන්සේටත් සිතින් පින්නතුනි ගරු කරන්න. ඒ නිසා මිටි ආසනේ අරගෙන වාඩි වෙලා බුදුහාමුදුරු ගාවද කියනවා ස්වාමීනි භාගතුන් වහන්සේ මම බ්‍රාහ්මණයෙක්නේ නමුත් තෙරුවන් සරණ ගියා. ස්වාමීනි භාගතුන් වහන්සේ යම් වෙලාවක ඔබ වහන්සේ දැකලා මම ආසනේ නැකිට්ටොත් එතකොට බමුණු පිරිස හිතනවා මුණුබුරෙක් පමණටවත් වයසෙන් අඩු කෙනෙක් දැක අස්නෙන් නැගී සිටියා ආසනෙන් නැගිට්ටා කියලා මට මේ පිරිස නිග්‍රහ කරන්න පුළුවන්. ඒ නිසා ස්වාමීනි භාගතුන් වහන්සේ පිරිස මැද්දේදී ඔබ වහන්සේ දැකලා මම ආසනෙන් නොනැගී සිටියොත් දොහොත් මුදුන් දීලා වන්දනා කරනවා. එයින් බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ හිතාගන්න මම ආසනෙන් නැකිටලා ඔබ වහන්සේට ගරු කළා කියලා. බලන්න කීපෙදී බුදුහාමුදුරුවනේ ඔබ වහන්සේ දැක්කොත් යම් වෙලාවක මං ආසනෙන් නැකිටින්නේ නැහැ. නමුත් මං දොහොත් මුදුන් දීලා වඳිනවා. එතකොට ඔබ වහන්සේ හිතාගන්න බුදුහාමුදුරනේ මම නැකිටලා ඔබ වහන්සේට වන්දනා කළා කියලා. ස්වාමීනි භාගතුන් වහන්සේ යම් වෙලාවක ඔබ වහන්සේ දැකලා මම බුදුහාමුදුරුවනේ
මගේ හිස්වලුම තියෙනවනේ. මගේ හිස්වලුම මම ගැලෙව්වොත් බුදුහාමුදුරනේ ඔබ වහන්සේ හිතාගන්න මම හිස නමා ඔබ වහන්සේට වන්දනා කළ බව බුදුහාමුදුරනේ සලකා ගන්න කිව්වා. ස්වාමිනි භාගතුන් වහන්සේ මම වාහනෙන් යනකොට ඔබ වහන්සේ දැකලා මං වාහනෙන් බැස්සොත් මේ බ්‍රාහ්මණ පිරිස බුදුහාමුදුරනේ මට ගරහනවා. එනිසා ඒ වගේ තැනකදී ඒ කියන්නේ වාහනෙන් යනකොට බුදුහාමුදුරනේ මම කෙවිත උස්සනවා. මේ ලීයක් මොකක් හරි කෝටුවක් මේ කෙවිත උස්සනවා. ඒ කෙවිත එසවීමෙන් බුදුහාමුදුරනේ ඒ ලකුණෙන් ඒ සලකුණෙන් මම යානෙන් බැස්ස බව බුදුහාමුදුරනේ සලකා ගන්නාසේක්වා. යානේ උන් මට බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේ දැකලා මම කුඩේ පැත්තකට කරනවා. මම කුඩේ පහත් කරනවා. එයින් බුදුහාමුදුරනේ හිස නමා ඔබ වහන්සේට වන්දනා කළ බව බුදුහාමුදුරනේ සලකා ගන්නාසේක්වා. දැන් බලන්නකො පින්නතුනි, මොහුට මොහුගේ තත්වේ රැක ගන්නත් ඕනේ. ඊට වඩා පින්නතුනි භාගතුන් වහන්සේට ගරු කරන්නත් ඕනේ. මේ ගරු කරපු විදිය තමයි. ඒ කියන්නේ පාරේ යනකොට හිස්වලුම අයින් කළොත් හිතාගන්න කිව්ව මම හිසනම ආචාර කළා කියලා. වාහනේ යනකොට මම කෙවිත ඉස්සුවොත් ඒ කෝටු ඉස්සුවොත් හිතාගන්න කිව්වා බුදුරජාන් වහන්සේ මම යානෙන් බැස්ස කියලා. මම වාහනෙන් බැස්ස කියලා හිතාගන්න කිව්වා. ඉතින් මේ විදියට බුදුරජාන් වහන්සේ පින්නතුනේ සෝනදන්න බ්‍රාහ්මණයට ධර්ම දේශනා කළා. මෙලවත් පරලොවත් කියන මේ දෙලොව දියුණුව පිණිස හේතු වෙන දහම් බුදුහාමුදුරු දේශනා කළා. ඒ විතරක් නෙවෙයි, ඔහුගේ සිත ධර්මයේ තුලම පින්නතුනේ උනන්දු කෙරෙව්වා. හිත හදාගන්න වැඩපිළිවෙලක ගමන් කරන විදිය බුදුහාමුදුරු ඉගැන්නුවා. ඒ සියලු ගුණයන් පිළිබඳව භාගතුන් වහන්සේ සෝනදණ්ඩ බ්‍රාහ්මණයට ප්‍රශංසා කරලා බුදුරජාන් වහන්සේ පින්නතුනි නිවසින් වැඩම කළා. මේ තමයි සෝනදණ්ඩ සූත්‍ර දේශනාව. ඉතින් බොහොම ලස්සන දේශනාවක්. විශේෂයෙන් සීලයත් ප්‍රඥාවත් දෙක පිළිබඳවයි මේ සූත්‍රයේදී පින්නතුනි උගන්වන්නේ. ඒ නිසා බ්‍රාහ්මණයෙක් වෙන්න කරුණු කීයක් තියෙනවද කියලා මම පහක් තියෙනවා කිව්වා. ඒ පහ බුදුහාමුදුරු අන්තිමට පින්නතුනි කරුණු දෙකකට අඩු කරවගෙන අහනවා, මේ කරුණු දෙකෙන් බ්‍රාහ්මණය කියන්න පුළුවන්ද? පුළුවන් බුදුහාමුදුරේ. සීලයත් සීලයත් ප්‍රඥාවත් දෙක තමයි මේ ලෝකේ අග්‍රම. පින්නතුනි ලැජ්ජ බය තියෙන තාක්කල් විතරයි මේ ලෝකෙ පින්නතුනි පවතින්නේ. ඒ කියන්නේ ලැජ්ජ හිරියොතප් දෙක නැත්තම් මේ ලෝකෙ මිනිස්සු පුංචි අම්ම අඳුනන්නේ නැහැ. මේ ලෝකෙ මිනිස්සු අම්ම අඳුනන්නේ නැහැ. මේ ලෝකෙ මිනිස්සු සහෝදරිය අඳුනන්නේ නැහැ. අඩුමතරමේ ගුරුවරයාගේ බිරිඳවත් පින්නතුනි අඳුනන්නේ නැහැ. එහෙනම් ලැජ්ජ බය දෙක තමයි පින්නතුනි, ලැජ්ජ බය දෙක නිසා තමයි, හිරියොතප් දෙක නිසා තමයි මේ ලෝකෙ මෙහෙම හරි පින්නතුනි පවතින්නේ. ඒ දෙක නැත්තම් මේ ලෝකේ කොතනින් මොන විදියකින් පින්නතුනි විනාශ වේද, නැති වේද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ. කල්ප විනාශය වෙනකොට පින්නතුනි ක්‍රමක්‍රමයෙන් මිනිස්සුන්ගේ ආවිෂ අඩු වෙන කාලට බුදුහාමුදුරු දේශනා කරන වේදාට අම්ම කවුද, මේ සහෝදරිය කවුද, පුංචි අම්ම කවුද, එමුකුත් හඳුනන්නේ නැහැ. කාමාදී සිතිවිලි පහළ වෙනව නම් ඒ සිතිවිලි සියල්ලක්ම තමන්ගේ සිතේ පහළ වෙන ඒ සියල්ල කායික වශයෙන් මිනිස්සු ඉෂ්ට කරගන්න පින්නතුනි උත්සාහවන්ත වෙනවා. අතතම ආයුෂ පින්නතුනි ක්‍රමක්‍රමයෙන් පිරිහෙන්න පටන් ගන්නේ සාසන අන්තර්ධානයෙන් පස්සේ. ඒ නිසා මේ දීඝනිකායේ පළවෙනි කොටසේ සීලකන්ද වර්ගයේ සඳහන් වන සෝන දණ්ඩ සූත්‍ර දේශනාව ශ්‍රවණය කිරීමෙන් පහළ කරගත්තා උතුම් පුණ්‍ය කුසල් බලයෙන් පින්වත් සෑම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයෙන් සුඛ සහගත ප්‍රතිපදාවෙන් දුක් කෙලවර කොට නිර්වාණාභෝධයම සාක්ෂාත් වේවායි සාදු සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත्वा චිරං රක්ඛන්තු ත්වං සදා. මෝහක්ඛයෝ නිබ්බානං.